මේ ඔයාලෙ ැනට නිතර ලත් ම එකතුරන YouTubeු් චලය විමතරතුර TV. වැට සරහන් වලට සහභාග වෙන යට මයික්‍රෝපෝනයක් මගින් කතා කරන්න සිද් වෙන. ඉතින් ඒකට සම්බන්ධ තවත් යම් උපකරණයක් මේ විදිරේ පුද්ගලයාගේ ඇඳු මේ රඳවගන්න අවශ්‍ය වෙනවා. නමුත් මේ නිේදිකාව දන්නන්න ඇඳුමේ මේ පුංචුපරය රඳවන්න තමයි මේ පසුබිම්කාරය මන්ඩේ සහයකන් දෙෙනෙක් ලොකු උත්සාහයක දෙෙන්නේ. ඇඳුමත් ටිකක් අමුතුුව එකක් නිසා මේ නිවේදිකාවට මෙම අපහසතාාවට පත්වය සිද්ධ වෙන. මේ නිවෙ දෙකය වැඩ සටහන මෙහ ව අතර තුර තම වාඩිවෙලන පුටුවෙන් එක පාරට අනි පැත්තට හැරෙනවා බලන්නකු ඊටස මකත සිද්ධ වෙන්න කියලා. මේ වැඩ සටහනේ නිවදිකාව. හිම මත ලස්සායාමේ උත්සායක තමයි මේ නිරත වෙන්නේ. අවසානයේ විශාල ගලක මෙහෙම හැපෙන්න්නේ ඇයට වේගේ පානය කරගන්න බැවීම නිසා කියලා පයාලට පේනවා ඇති. මේ වෙලදකින්නේ ප්‍රවෘත්ති මෙදිියක් තුළ සිදනයම් තාක්ෂිකදෂයක් පටිත වුණ අවස්ථාවක්. වේදිකාව මේ අනපේක්ෂි සිද්ධියට ප්‍රතිචාර දක්වන්නේ පුංචි නර්තනයෙකුත් ඉදිරිත්රන ගමන්. මෙනිේදිකාව යම ගැන පැහැදිලි කරමින් තමයි ඉන්නේ සජීවීව සිදුවෙන මාධ්‍යවාර්තා කරනයේද. මෙන මේ වගේ සතුන් ගෙනත් යම් යම් කරදර සිද්ධ වෙන පුළුවන්. මේනිවැදිකාව මෙහෙම අකර තැබයකට මුහුණ දෙන්නේ. පුංචි පුංචි ගරවෙක් නිසා. මේ සිද්ධිලටිකක් වෙනස් එකක්. සිද්ධ පුද්ගලයන්ගෙන් කරුණු විම සද්දිි ිකක් විතර පරිස්සමට තමයි මාධ්‍යවේදින් ඒදවල් කරන්න ඕනේ නැත්නම් මෙන්න මෙහම ලැජ්ජාවට පසතාවට පත්වෙන්න වෙන සිද්ධිවෙන්න පුලුවන්. මේ නිවේදකේ මාධ්‍යවාර්තා කරණයේ ඒ දෙන්නේ මහාමාර්ගයක් ආසන්නේ ලොකු අවධානයකින් නොහිටියොත් මේ වගේ අවධානමක් ඇතිවෙන්නත් පුළුවන්. පොලිස් කාන්තාවකගින් මෙහෙම යම ගැන කුණු විම සද්දිි මයික්‍රපෝනේ කොටසක් ඇඩිලා බිමට වැටෙනවා. මෙ නවතත් මයික්‍රපෝනටේ කෑල්ල සවිර උත්සාහරන්නේ නම් ටික් විට ලැජාවෙන් කියලා ඔයාලට පේෙනවා ඇති. එකඒක දේවල් කරද්දි ලිස්සල වැටෙන එක නම් සාමා්‍ය වුණට එකමුුණු ලෝකිම් බලාගනින් අවස්ථාවකපුුණ නොත්නම් ලෙජාවට තමයි පත්වෙන්නේ. ගොඩක් අයිඉදිරියේ දේවල් කරදදි තව ගඩක් පරිස්සම් නෝනොත් මෙන්න මේ උුණාව වගේ අපහස්ථාවයට පත්වෙන්න සිද්ධ වෙනවා. ම ලපොරත්තු ොනවථාවක මේ වගේ දේව ඇතිවනු දැනෙන ලොකු බයයි කියලා මේ පටිගත්ත වෙලා යෙන රූපරාමෝලින් පේෙනවා මේ කාන්තාව ටිකක් බයවෙන නිසාම ලොකු අපහසතාවක් තමයි ඇයට නම් දැනවා ඇත්තේ. එඒය මේ හෝවබෝඩ් එක ඉන්න තමයි මේ වාර්තා කරණය සිද්ධ කරන්නේ. මේක ටිකටක ඉස්සරහට ගිහින් එක පාරටම බිමෑ දෙගෙන වැටෙන්නේ මුළු ලෝකෙම බල ඉන්නස් මේ අවස්ථාවනම් අහම්බයක්. ර්තාකරු මයික්‍රපෝනය ුදරාගෙන යම කියන මේ තරුණිය. කිවදේ නිසා වාර්තාකරු තරමක් අපහසතාවට ලජ්්‍යාවට පත් වෙල ඉන්නව කියලා තමයි පයන්නේ. එල්ලි මහන් මාධ්‍යවාර්තා කරනයේද බාහිර පුද්ගලයන්ෙන් නිතර බාතාකිරම් සිද්ධ නොවනත් එහෙම සිද්ධ වෙනවස්ථාත් නැතු අම නොවේ. මේ මාධ්‍යවෙදිනයක් ඇවැනි සිද්ධියකට මහුණ දෙෙන අවස්ථාවක්. සමහර වෙලාට ඉසීම සිමව ඉක්මවලය සිදධ ඕෑතරම් සිද්ව. මේ පුද්ගල මෙහෙම වාර්තාකරණයට කිහිපවතාවක්ම බදා කරන්නේ වාර්තාකාරණියගේ තරහබ උත්සන්න කියලා මේ ීඩියෝ දකිද්දි ඔයාලටත් හිතේ මෛක්‍රපෝණත් මෙම බෙම විසි කරලා අර මනුස්සේක පාර එලවගෙන යන්නේ මේ මාධ්‍යවේදිනේ ඉන්නෙ ගොහද කියලත් අමතක කරල දාලා. මේ නිවැදිකාවේ ඉන්නන්නේ යුද්ධ ටැන්කයක් උඩ ඇගේ මේ උත්සාහය වැඩසටහට හොඳ ආරම්භයක් ලබාගන්න නමුත් යම්කිසි ආකායක නොසන්සුන් බවකින් ඇය තම දෙත් එහ මෙහා විසිකරමින් ඉන්නවා යාට පේනවා ඇති. ඇත්තටම නොසසුන්තාවේ ඇතිවෙන්නේ පුංචිම පුංචි මැස්සෙක් ඇගේ හුණේ හන නිසා. කුඩා සතුන්ට මේ කාන්තාව කොච්චට බයයිද කියලා අයාට මේ වීඩිය එක දකිද්දී තේරෙනවා ඇති තත්ත්වය මත ඇයි ලොකු අපහසතාවයකින් තමයි මේ වාර්තාකරණය කරන්න උත්සාරන්නේ. ොමොත් හිපවතාවක්ම පුංචි පිියාමණ සතුන් කිහිප දෙනෙක්ම ඇයට මෙහම හිරිහර කරදදි. ඇගේ නොසන්සුන්තාවය සජීවීව රූගත වෙලා තියෙනවා. දැන් මේ ඔයාලා දකින්නේෙ විශාල නගරයක් මැදයින්දන් මාධ්‍ය ර්තා කරණය යෙදෙන අවස්ථාවක්. වාර්තාකට පිටුපසින් මාර්ග එක් පැත්තක ඉඳලලා අනෙක් පැත්තට මාර්ුවමින් ඉන්න පදිකයෙක් මෙහෙම සාමාන්‍යයක්කාරයේ කෙසල් ගෙඩියකට සමාන බැලුණනයක් රගෙන කැමරාව ඉදිරියට ටිකෙන්ටි කලන් වෙන යට පේවා ඇ. වාර්තාකරු අසලට පැමිණෙන මහු කිහි පවතාවක්ම වාර්තා වැඩසරහණට බාධ කිරීම් කරනවා කියලා ඔයාලට පේන ගන්නවා. නමුත් ඉවරයක් නැති මේ බාධ කිරම් තව දුරටත් ඉවසය හැකි තන වාර්තාකරු දඩිකේන්තියකින් අරකිපු කෙසල් ගෙඩියකට සසාමාන බැලුනේ උදුරාගෙන මෙහෙම බාදා කළ පුදගලයාට එලවලවා පහර දෙන්න ගන්න හුදිය ගොඩක් අයි බලාගෙනින් න්නො කියරත් අමත කරල දාලා. මේ අවස්ථාව නම් සාමාන්‍ය බාදා කිරීමකට එහාගේපු අවස්ථාවක්. ර්තාකාරණය යමක් ගැන දිගින් දිගටම කතාකරමින් තමයි මේ ඉන්නේ ඒ අතරතුර පසුබීම මේ පැදිලිව නොපෙනුනත් යම් කාන්තාවක් ඇයට යමක් පැවසීමට උත්සහ කරනවා ඔයාලට පේෙනවා ඇති. නමුත් වාර්තාකාරණය ඇයවෙත කිසිදු අවධානයක් නොදී තම වාර්තාකරණය දිගින් දිගටම සිදුකරමින් ඉන්නවා. ඒ නිසාම තරහවට පත්වනාර කියපු කාන්තාව මෙහෙම වාර්තාකාරණියගේ මුහුණට දැවන්ත පහර කෙල්ල කරන්නේ වාර්තා වැඩසරහනේ අනෙක් පස ඒ ගන්නේ ප්‍රධාපාලක වැදිරී ඉන්න මේ මාධ්‍ය සංයාද පුදුම කරවමින්. ුඩකුඩතුන් නිතරම මාධ්‍යවේදීගේ රාජකාරරියට මෙහෙම බාදා එල්ල කරනවා අපි කලින් නූත් දැක්. ඉතින් මේ තවත් එවැීම අවස්ථාවක් එලි මහනේ දන් මේ පුද්ගලයක් තම කටයුතු සිදු කරමින්ින් අතරතුර මේ පුදගලයායට මෙමරදර කරන්නේ. පුංචිවපුංචි මැස්සෙක්. කොමරත් මේ මස්සා එලවන් ගන්න උත්සාහය මෙහම සජීවීව පටිකත වෙලා තියෙන්නේ. අහුට යම් අපහසුතාවයක් ඇති කරවමින් මේ නිවැදිකාව මේ සජීවිවවාර්තා කරනන්නේ යතුර පැදදික හිස්සවවෙසුමේ ඒකැ හෙල්මටිගේ සොයයා අනතුරු සංඥ සැපීම සම්බන්ධ ඇති උපකරනයක් ගැන තොරතුරු. මේ ඒ පරිීක්ෂකිරීමට ඉදිරියේ නවතා ඇති වාහනයක් අසනට යතුරපැදිය පදවායන්න උත්සාහ කරන අවස්ථාවක්. ඉතින් මේ අතුපැදිකර. එක පාරට ප්‍රධා පාරටයට යතුරපැදියත් සමඟ පිවිසෙන්නේ මාර්ග පැමිණ අනිකුත් කිසිදු වාහනයක් ගැන කිසිදුත් එකීමක් නොකර බව ඔයාලට පෙනවා ඇති. නමාර්ගට පිවිසෙදදිීම, ශාල ්‍රක්ක්‍රථය හුගේ යතුර පැදී ගටන්නේ. සජීව ඒ රූගත කරන අවස්ථාවේ දීමයි. අනෙක් හැම දෙයක්ම කරදදිවගේම මාධ්‍ය වාර්තාකරණයයේදිත්. අඩු අවධානය වැඩි අවධානමක් නිර්මාණය කරන බව නිතරම මතකත භාගතයතුම කරණාවක් වෙනවා. මේ හිමමත ලිස්සායාේ තරග ඉසව්වක් අතරතුර නිවේ දෙකෙකුට සිදුවන බැදිය. මේ නිවෙදකයා හිමමත තමා දෙෙසට ලිස්සා එන තර්ගකරුවන් දැක දැකම ඉන් ඉවත්වීමට උත්සාහ නොකිරීම නිසාම සජීවී වැටසටහනට, ක්‍රියාදාම චිත්‍රපටයකවත් දක්නට නොලැබෙනආකාරී දර්ශනයක් රූගත කරගණට අවස්ථාව උදාවෙනවා. දැන් මේවෙල දකින්නේ මිදුණු අයිස් මත ඉඳගෙන සිදුගරුණු ලබන සජීවී වාර්තාකරනයක් මේ සජීවාර්තාකරයක් අතර තුර. යිස්මත නවතා ඇති වාහනයක් අයිස්මත ගිලිය නාකාරය සජීවීව පටිගත වෙලා තියනවා. හාමාර්ගෙක රැඳදි සිටමින් මෙ මේ සජීවීව ප්‍රධානාලකමදිරී සමඟ නිවේදකයෙක් ංවාදයකෙ දෙන අවස්ථාවක්. ඔයාට පසබින් මේ පේනවා ඇති කාන්තවක් වාර්තාකරණයට බාධා කිරීමට එකක විද්‍ය ක්‍රියාකාරකම්වල නිරත වෙන. නමුත් බාහි මතරම් සැලකිලට නොගන්න නිවේදකයක් අතමගේ රජකාරය නොවත්ව සිදු කරමින් ඉන්නේ ඒ ගැනකටවත් නගෙන. ැන් මේ වෙල දකිින් හිමත ලනිසායාමේ උපකරණ, දෙපවලට සවිකරගෙන, පුවත් වාර්තාරණය දෙන තවත් නිවැේදිකාක්. එක පාරටම ඇයෙම ලිසල වැටෙන්නේ දෙපාවලා ඇති උපකරණ නිසා ඇගේ දෙප සීරුමාරු කර ගනීමට ඇති නොහැ යාව නිසා. කොහම වනත් වාඩ වෙලා විඳන්ම මේ වාර්තාකාරීණියය වාර්තා කරණය දිගට සිද්ධ කරන්නේ ටිකක් විතර ලෛච්චාවෙන් සහ අපහසුතාවෙන් කියලා ඔයාලටත් පේනවා ඇති ැමදාමත් වගේ ඔබේ දැනුමට අලුත් යමක් එකතු කරපු මේ විඩියෝවෙන් අද මම සමුගන්නේ නැවතත් ඉතා ඉක්මනටම තවත් වටිනා විඩියෝකින් ඔබ හමමුුවීම ලාබොත්තුවෙන් විශ්මතරතුර YouTube චනල සස්ක්‍රයිබ කරලා බෙල් අයින එකත් ක ලික් කලා තිබොත්, වගේ ඔබේ දැනුමට අලුත් රසවත් හරවත් ගොඩක් දේවල් ොයාලක ෂය කරගන්න ම ගඩක් අමාරුවෙන එකක් නම් නෑ.